ඉරුදින හිමිදිරි භාවනාවට ගෞරවයේ මහිමය දෙවිඳුන්ට දෙමින් මෑතකදී කියවන්නට යෙදුන අධ්‍යයනයක් හෙලිකර තිබුණේ සිනහා වීම ඔබගේ සෞඛ්‍යයට යහපත් විය හැකි බව යන්නෙන් සිනහව හෘද ස්පන්දනය අඩු කර ආතතිය අවම කරන බව සමීක්ෂණවලින් එළිදරව්වේ තිබෙනවා එනමුත් සිනහා වීම යහපත් වන්නේ ඔබට පමණක් නම් නොවේ සැබෑ සිනහවක් ඒ ලබා ගන්නා අයටද ආශිර්වාදයක් අන් අයට වචනයක්වත් පිට නොකර ඔබ ඔවුන්ට කැමැති බවත් ඔවුන් ගැන ප්‍රසන්න වී සිට බවත් සිනහවකින් පවසන්නට පුළුවන් සිනහවකින් කිසිදු ස්පර්ශයකින් තොරව කෙනෙකුව වැළඳ ගන්නට පවා පුළුවන් සෑම විට ජීවිතය සිනහ වීමට හේතුවක් අපට දෙන්නේ නැහැ එහෙත් සිතට කාවදින සිනහවක් දරුවෙකුගේ මුහුණක හෝ වියපත් රැලි තුලින් දකින්න විට අපගේ සිත નિરાයාසයෙන්ම දිරිමත් වෙනවා එසේම සිනහව අප තුල ඇති දෙවිඳුන්ගේ ස්වරූපේ ඡායාවක් ගණන් කතාව පොතෙහි දක්වා ඇති අයුරින් පුරාණ ආශිංසනයේහි දෙවිඳුන් සිනහ වන බවට ඉංගියක් මතු කරලනවා සම්විධානෝ සුවකීය මුහුණ නුඹ කෙරෙහි බබලවා නුඹට කරුණා කරනසේක්වා සම්විධානෝ සුවකීය මුහුණ නුඹ කෙරෙහි ඔසවා නුඹට සමාදානය දෙනසේක්වා ගණන් කතාව 6:25-26ට අනුව එය කෙනෙකුගේ ජීවිතය මත දෙවිඳුන්ගේ ආශිර්වාදයේ පැතීමට යොදාගත් හෙබ්‍රව් ප්‍රස්ථාපිරුලක් ඉන් තම දරුවන් කෙරෙහි සිනහාවක් පානමෙන් දෙවිඳුන්ගෙන් ඔවුන් අයද සිටිනවා එහෙන් අද දින දෙවිඳුන් ඔබට ප්‍රේම කරන බවත් ඔබට කරුණාව දක්වා එතුමන්ගේ මුහුණ ඔබ කෙරෙහි බැබලවීමට ප්‍රසන්න වී සිටින බවත් සිහියේ තබා ගන්න ඔබගේ සිනහව අවශ්‍යතා ඇති ආත්මයකට දෙවිඳුන්ගේ දිරියේ පණිවිඩයක් විය හැකියි